ශ්‍රීලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුව කොළඹදී පැවැත්ුණා. ඊට ප්‍රධාන ආරාධිත ලෙස එක්ව සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර වර්ධනය කරන තේමාවෙන් එය සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ වාර්ෂික සංගරාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා. We've done a turnaround so fast for two reasons. One, I had a good team that helped me, the economy into order that closed Dr. Weerasinghe. අපි ප්‍රධාන හේතු දෙකක් නිසා වේගවත් ආර්ථික ප්‍රකෘතියක් අත් කරගත්තා. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශක්තිමත් කණ්ඩායමක් මට හිටියා. අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගනිමින් ගත යුතු වැදගත් ක්‍රියාමාර්ග කඩිනමින් ගත්තා. ග්‍රීසියේ ඇති වූ තත්ත්වය ලංකාවේ ඇති නොවෙන්නට වගබලා ගන්නා බවට මම අදිෂ්ඨාන කරගත්තා. ග්‍රීසියේ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ එකඟතාවකට පැමිණීමෙන් පස්සේ මැතිවරණයක් පැවැත්තුවා. ඊට පස්සේ පවත්වපු ජනමත විචාරණයේදී එම ගිවිසුම ප්‍රතික්ෂේප කරමු නිසා ග්‍රීසියේ ආර්ථිකය තවත් කඩා වැටුණා. එනිසා ග්‍රීසියේ යථාතත්වයට පත්වෙන්න දශකයක් පමණ ගත වුණා. මගේ ඉලක්කය වුණේ කඩිනමින් ප්‍රකෘතිමත් තත්ත්වයකට ළඟා වෙන එක. අපි දැන් එය සාක්ෂාත් කරගෙන තියෙනවා. තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපේ ගිවිසුමට අනුව කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා. ඒ ගිවිසුමට එළඹීම පහසු වුණේ නැහැ. අපි බොහෝ පාර්ශ්ව එක්ක සාකච්ඡා කළා. ඒ අතර පැරිස් සමාජයේ රටවල් හිටියා. චීනය ඊට වඩා වෙනස් ප්‍රවේශයක් ගත්තා. ඒ නිසා අපිට මේ සංකීර්ණ තත්ත්වය තුලිනුයි සාකච්ඡා කරන්න වුණේ. එවගේම හැමිල්ටන් සංචිත බැංකුව අපට එරෙහිව ගොනු කරපු නඩුවක් තියෙනවා. මේ තත්ත්වය හමුවේ අපි පුද්ගලික ණය හිමියන් සහ බැඳුම් කර හිමියන් සමග තවමත් සාකච්ඡා කරමින් ඉන්නවා. අභියෝග මැද වුණත් අපි ඇති කරගත්තු එකඟතාව අපිව ආර්ථික අර්බුදෙන් මුදාගෙන ජනතාවට වර්ධනය සහ සහනය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දීලා තියෙනවා. බලශක්ති මිල ගණන් ස්ථාවර වෙලා තිබීම උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. ගෑස් සිලින්ඩරේ මිල පහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන්ම තමයි මම මගේ ඡන්ද ලකුණ ලෙස එය යොදාගත්තේ. ඇතැම් අය මේ ගිවිසුම වෙනස් කරන්න ඕනේ, නැත්නම් ඉවත් වෙන්න ඕනේ කියලා තර්ක කරනවා. ඇත්තටම ඒක ඇත්තක් නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි ඇති කරගෙන තියෙන එකඟතාව අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම මාර්ගයයි. ඒකෙන් අපිට සැලකිය යුතු සහනයක් ලබා දීලා තියෙනවා. අපි එළඹ ඇති එකඟතා දිහා බැලුවොත් ඔබට හිතේවි ඩොලර් බිලියන 10ක පමණ මූල්‍ය සහනයක් අපට හිමි වෙලා තියෙනවා. ණය පියවීම සඳහා 2042 දක්වා අපට කාලය තියෙනවා. ඒක IMF සංවිධානයේ පමණක් එළඹි එකඟතාවයක් නෙවෙයි. IMF සංවිධානයේ මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, එවැගේම ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය සහ හංගේරියාව වැනි රටවල් 70ක් සමග එකඟතාවකට පැමිණ තිබෙනවා. එවගේම බැඳුම් කර හිමියන් එක්කද එකඟතාවකට එළඹෙන්න අපිට සිදු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර නව එකඟතාවකට එළඹෙන බව පවසන්නේ මෙය සිදු කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න නොදන්නා අයයි. අපට ගනුදෙනු කරන්න ලැබෙන්නේ කුමන මට්ටමෙන්ද කියාවත් ඔවුන් දන්නේ නැහැ.